තෙරුවන් සරණයි ආයුබෝවන් පහසරේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන් නමවෙනි පාඩම අග්‍රශ්‍රාවිකා දෙනම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ කෙටි සටහන් සාකච්ඡාවන් වලට දුවල පුතාලට සම්බන්ධ වෙන්න පුළුවන් තවත් ගොඩක් සාකච්ඡාවන් අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවෙන් ඔයාලට බලන්න පුළුවන් एनिसा पिरिवेन दहां पासल अपे यूट्यूब नालिका वत्तेक दिगटम रेंदिला इंद केला मताक करनो अपि इक्मनिंग बलमु अग्रस्रावक दिनम गेन अग्रस्राविका दिनम गेन तियन पाडमे केटी सटहन कोहमद अपि साकच्चा करन्ने केला वेदगत् वेन करुणु मुनुवद केला इतिन उप्पलवन्ना महरहत तेरनिय केमा महरहत तेरनिय गेन මේ පාඩමේ කියලා තියෙනවා උප්පලවන්න මහ රහත් තෙරණිය ගැන ඡේද විදිහට විස්තර දක්වලා තියෙන්නේ කේම රහත් මෙහෙණිය ගැන කියන්නේ ලස්සන කවි පන්තියකින් ඉතින් මම මේ ලස්සන කවි පන්තියත් ඔයාලත් එක්ක ලස්සනට කියන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි බලමු අග්‍රශ්‍රාවිකා දෙනම අතරින් උප්පලවන්න මහ රහත් තෙරණිය ගැන උප්පලවන්නා යයි නම් තැබීමට හේතුව පළවෙනියටම අපි දැනගන්න ඕන ඇයි මේ තෙරණින් වහන්සේට උප්පලවන්නා කියන නම ලැබුණේ උප්පලවන්නා කියලා නම ලැබිලා තිබුණේ මේ තෙරණින් වහන්සේ නිල්මානෙල් මලක් වගේ උප්පල කියන්නේ නිල්මානෙල් වලට උප්පලවන්නා නිල්මානෙල් වගේ පාට තිබුණු නිසා උප්පල කියන්නේ නිල්මානෙල් වන්නා කියලා කියන්නේ වර්ණේ කියන වර්ණයෙන් යුතු කෙනා කියන එක. එහෙනම් නිල්මානෙල් මලක වර්ණයෙන් යුක්තව හිටපු තෙරණින් වහන්සේ තමයි උප්පලවන්නා තෙරණින් වහන්සේ. උප්පලවන්නා යයි නම් තැබීමට හේතුව තමයි දුවේ පුතේ. උප්පලවන්නා තෙරණින් වහන්සේ මහනෙල් මලක් වගේ වර්ණයෙන් යුක්තයි. ඊළඟට උප්පලවන්නා තෙරණිය ලැබපු අගතන තුරු මොනවද කියලායි අහන්නේ. උප්පලවන්නා තෙරණිය අගතන තුරු දෙකක් ලබාගෙන හිටියා. එකක් තමයි අර්ධි ප්‍රාතිහාර්ය පෑමේ විශේෂ හැකියාව ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ. අර්ධි ප්‍රාතිහාර්ය පෑමේ විශේෂ හැකියාව ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ. එක එක විදිහේ දේවල් මවලා පෙන්වන්න පුළුවන්. ප්‍රාතිහාර්ය පාදි පොළවේ කිමිදෙන්නට පුළුවන්. අහසින් ගමන් කරන්නට පුළුවන් අන්න ඒ විදිහේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හැකියාවක් තිබුණු භික්ෂුණීන් වහන්සේ නමක් මේ උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පාන්න වෙනත් කිසිම කෙනෙක්ට බෑ අන්න ඒ නිසා තමයි අර්ධි ප්‍රාතිහාර්ය පාන භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර බුදුරජාණන් වහන්සේ උප්පලවන්නා තෙරණින් වහන්සේට ප්‍රදානය කළේ ඊළඟට අග්‍රශ්‍රාවිකා තනතුරත් ලැබිලා තිබුණා. වමත් අග්‍රශ්‍රාවිකා තනතුර ලැබුණේ උප්පලවන්නා තෙරණින් වහන්සේට. කේමා තෙරණින් වහන්සේටත් තනතුරක් ලැබුණා. මුගලන් හාමුදුරුවන් වහන්සේ වගේම එරදි ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර ලැබුණා උප්පලවන්නා තෙරණින් වහන්සේට. ඊළඟට මුගලන් හාමුදුරුවන් වහන්සේට වමත් අගසව් තනතුර ලැබුණා වගේම උප්පලවන්නා තෙරණින් වහන්සේටත් වමත් අග්‍රශ්‍රාවිකා තනතුර ලැබිලා තිබුණා. එහෙනම් මේ තනතුරු දෙක තමයි උප්පලවන්නා තෙරණින් වහන්සේට ලැබිලා තිබුණේ. ජීවිතයේ අවසාන කාලයට ළඟා වූ තෙරණියෝ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ ප්‍රකාශ කළහ. ජීවිතයේ අවසානම කාලයට පත් වුණාට පස්සේ පිරිනිවන් පාන්න ආසන්න වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා උප්පලවන්නා තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා කොහොමද ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්ස බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් කතා කරන විදිහෙන්නේ භාග්‍යවතුන් වහන්ස කියන්නේ ඉතින් ඒ විදිහට තමයි උප්පලවන්නා තෙරණින් වහන්සේ කතා කරන්නේ සසර යම් දිනක මගෙන් දොසක් වී ඇතනම් මේට සමාව දෙනසේක්වා සංසාරේ ගමන් කරනකොට මගේ යති මොනවා හරි වරදක් වුණා නම් බුදුරජාණන් වහන්සේකට මට සමාව දෙන්න කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එය ඉවසා වදාළ බුදුරජාණන් වහන්සේ උප
උප්පලවන්නා තෙරණියනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ඉදිරියේ එර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න ඒ පිළිබඳ ඔවුන්ට සැකයක් වී නම් ඒ ඉවත් කරන්නයි වදාළසේක පිරිනිවන් පාන්නට ආසන්න වෙලාවේ තමයි උප්පලවන්නා තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළේ ඒ වෙලාවේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම ප්‍රාතිහාර්ය පෑම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් මොකක් හරි සැකයක් තියෙනවා නම් ඒක දුරු වෙන්න ප්‍රාතිහාර්ය පාන්න කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී එක එක විදිහේ ප්‍රාතිහාර්ය උප්පලවන්නා තෙරණින් වහන්සේ පාන්නට යෙදුණා. ඊට පස්සේ උප්පලවන්නා තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්නට යෙදුණා. මේ බඳු අර්ධිමේ හැකියාවක් තෙරණියෝ ලැබූ ආකාරයේ අර්ධිමත් භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්ුනේ කොහොමද? එහෙම පත්වෙන්න එතුමිය කරපු කුසලය මොකක්ද? එතුමිය කරපු ප්‍රාර්ථනාව මොකක්ද කියලා පුංචි කතාවකින් අපිට පාඩමේදී කියලා දීලා තියෙනවා. පදුමුත්තර කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා. පදුමුත්තර කියන බුදුහාමුදුරුවන්ගේ විශේෂත්වය තමයි උන්වහන්සේ වඩින්ද පියවරක් පියවරක් අඩිය තියෙනකොට එතන පියුමක් පිපෙනවා. තවත් අඩියක් තියෙනකොට තවත් පියුමක් පිපෙනවා. ඒ විදිහට ජීවිත කාලයේ පුරාවටම පියුම් පිපුණු නිසා තමයි උන්වහන්සේට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේගේ කාලේ එක් භික්ෂුණීන් වහන්සේ නමකට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එර්ධි ප්‍රාතිහාර්ය පාන භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරක් ලබා දුන්නා. මේක බලාගෙන හිටියා උප්පලවන්නා තෙරණිය බවට පත්වෙච්ච කෙනා පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ කාලයේදී. ඉතින් ඊට පස්සේ බෑටත් හිතෙනවා මමත් අනාගතයේදී කවදා හරි දවසක එර්ධිමත් භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයකට පත්වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් කළා, කල්පනා කළා. එහෙම හිතලා දින හතක්ම බුදුහාමුදුරුවෝ ප්‍රදාන කරගත්ත හාමුදුරුවන් වහන්සේලාට දානේ පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. මටත් කවදා හරි දවසක එර්ධිමත් භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර ලැබෙන්න ඕන කියලා. ඉතින් එසේම මම පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපුල් මල් පූජා කොට මාගේ පැහැය මෙසේම වේවායි ප්‍රාර්ථනා කෙලෙමි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට පසේ බුදුරජාණන් වහන්සේලා කියලා පිරිසක් වැඩ ඉන්නවා. ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේම ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමයි මේ තරුණිය මානෙල් උපුල් මල් පූජා කරන්නේ. මානෙල් මල් පූජා කරන්නේ. පූජා කරලා ප්‍රාර්ථනා කළේ මොකක්ද? මගේ ශරීරයේ පැහැය ඒ වගේ වෙන්න ඕන කියලා. ඒ නිසා තමයි ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලයේදී මානෙල් මල් පාට තියෙන ශරීරයක් ලැබුණේ. එසේ කරන ලද ප්‍රාර්ථනා නිසා මම මේ අත්භවයේදී උපුල් මල් පැහැති උප්පලවන්නා නම් වීමි. එසේම මහත් එරදි බලයක්ද ලැබුවෙමි. තෙරුවන් කෙරෙහි ඇති කරගත් අචල ශ්‍රද්ධාවේ ප්‍රතිඵල. අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ චල කියලා කියන්නේ සෙලවෙනවා කියන එකනේ. අචල කියලා කියන්නේ හෙලවෙන්නේ නැහැ කියන එක, වෙනස් වෙන්නේ නැහැ කියන එක. බුදුහාමුදුරුවෝ ධර්මය ගැන, සංඝරත්නය ගැන ගොඩක් විශ්වාස කරමින් හිටියා. කවදාවත් ඒ විශ්වාසය කඩවුනේ නැහැ. ඒ නිසා තමයි අචල ශ්‍රද්ධාවෙන් අචල ශ්‍රද්ධාව කියන වචනේ තියෙන්නේ. යනුවෙන් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කර පිරිනුවන් පාවදාලා උප්පලවන්නා තෙරණින් වහන්සේ ඒ විදිහට ප්‍රකාශ කරලා අවසානයේදී පිරිනුවන් පාවදාලා. ඉතින් උප්පලවන්නා තෙරණින් වහන්සේ ගැන ඒ විදිහට අපිට තොරතුරු ගොඩක් දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කේමා මහරහත් තෙරණිය ගැන අපි බලමු. කේමා රහත් තෙරණිය ගැන තියෙන විස්තරය කතා කරන්න කලින් අපි ලස්සන කවි පන්තිය කියලයිමු. දැන් ගොඩක් වෙලා පාඩම අහගෙන හිටපු නිසා අපි ලස්සන කවි පන්තියක් කියලා ආයෙත් කේමා තෙරණින් වහන්සේ ගැන තියෙන විශේෂ වැදගත් වෙන තොරතුරු කතා කරනකොට ගොඩක් හොඳයි. කේමා මහරහත් තෙරණිය. ඉතින් අපි කියමු ලස්සනට කවි පන්තිය. මන්දුරට නමින් යුත් දඹදිව් තලයේ මනරම් සාගලය නම් ගත් වීයනුවරක්
මනාලෙසයුත් ඒනුවර සුපසං රුසිරි බවින් අගතැන් කේමානමින් යුත් දුවක් විසුවා සැමගේ සිත්ගෙන සිත්ගත් රජු රජ ගහනුවර වැසියන් සැමට පින්බර මහනිරිඳු බිම්සර අගබිසව කේමාය සුන්දර වෙහෙරේ වේලුවන දම්ගඟ ගලයි දින දින රජු අසයි බුදු බන බිසව නම් නොගියාය කිසි දින රුව ගැනම සිතුවා මානින් මත්ව විසුවා තෙරුවන් නොදුටුවා බුදු සමිදුහට දොස්ද නැඟුවා සැදැහැවත් රජුහට එය මදිකම කිහැම විට හොඳ හැටි සිතන විට උපායක් සිහිවීය යෙදුමට සිරිවේලුවන අරණේ ගීයක් ලෙසින් ගැයුනේ එයට සිත ඇලුනේ සිරි බලන්නට ඇයට සිතුනේ සමග රජ පිරිවර උයන් සිරිවිඳ මනහර දුටුවාරුවින් බර වැඩවෙසෙන බුදු සමිදු පින්බර බුදුහිමිළඟ සිටම පවන් සලනාවිලසම රූසපුුවෙන් හැඩම තරුණියක් මැවුනාය එවිටම රජබිසව කේමා දැක එය පුදුම වූවා තමන් ගැන සිතුවා මට වඩා රු ඇයට ඇතිවා ගෙවිනි සුළු මොහොතක් තරුණිය වුනා පියපත් දරකඩක් මෙන් යුත් බිම වැටුනි ඇට සැකිලි සිරුරක් මේ තරම් රූමත් කතට උන දෙය මෙමටත් වෙන බව ස්ථිර ලෙසත් සිතා සැරසුනි අසනු දහමත් අනියතයි මේ කය බුදුහිමි දෙසුවා ඒ බව සිහිකර ඇසු දහම බිසව සෝවං උනා එවිගස රැගෙන අවසර රජුගෙත් පැවිදිව වඩා මෙත් සිත් දැන ඉගෙන දහමත් තෙරණි ලැබ ගති පලය අරහත් නැන පහන් දල්වා බුදු බන ලොවට දෙසුවා කෙලෙස් දොර වැසුවා නැනින් අග තනතුරත් ලැබුවා ලසන්සනරුව ඇතත් දිනෙක මිය යති කවුරුත් මමද වෙමි නැනවත් කේමාතෙරණිය ලෙසින් පින්වත්. ඔය විදිහට කේමාතෙරණින් වහන්සේගේ චරිත කතාව ගැන ලස්සන කවිපන්තියක් තියෙනවා. මම ඉක්මනටම කියල දෙන්නම් මේ කවිපන්තියේ තියෙන කවිවලින්ම මේ තෙරණින් වහන්සේගේ තොරතුරු. මදුරට නමින් යුත් මදුරට කියන රටේ ඉන්දියාවේ ලස්සන සාගල කියලා නගරයක් තිබ්බා. දඹදිව මදුරට සාගල කියන නගරේ. දඹදිව මදුරට සාගල නුවර. අන්න ඒ
සාගල නුවර තමයි කේමා කියන කුමාරිකාව ඉපදිලා හිටියේ. ඉතින් මේ කුමාරිකාව බිම්බිසාර මහරජතුමාගේ අගබිසව වුණා. බිම්බිසාර මහරජතුමාගේ අගබිසව වුණා. ඉතින් මේ නුවර තිබුණා ලස්සන පන්සලක් රජගහ නුවර. රජගහ නුවර වේල්වනාරාමයේ බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජතුමා පූජා කරපු ආරාමයේ. ඉතින් මේ ආරාමයට ගිහිල්ලා රජතුමා නිතරම බණ අහනවා. බුදුරජාණන් වහන්සේකින් බණ අහනවා වේල්වනාරාමයේ. ඉතින් කේමාබිසව හරිම මානෙන් හිටියේ. කේමාබිසව හරිම ලස්සන කෙනෙක්. ඉතින් ඒ නිසා මම තමයි ලස්සනම කෙනා කියලා හිතාගෙන හරිම මානෙන් තමයි හිටියේ. ඉතින් බුදුහාමුදුරුවන්ටත් අපහාස කළා, දොස් නැගුවා. බුදුහාමුදුරුවෝ රූපේ ලස්සන අයට අපහාස කරනවා කියලා. ඉතින් ඒක දැන් රජතුමාටත් හොඳ නැහැනේ. බිම්සාර රජතුමා බුදුහාමුදුරුවොත් එක්ක නිතරම ඉන්න රජතුමා. ඉතින් ඒ නිසා කල්පනා කළා මේ බිසවත් මානෙන් තොර කෙනෙක් කරන්න ඕන. බිසව ළඟ තියෙන මානෙන් නැති කරන්න ඕන කියලා. එහෙම උපායක් කල්පනා කරලා වේළුවනාරාමයේ ගැන ලස්සනට කවි ලියන්න පුළුවන් අයට කියලා කවි ගීත ලියවුවා. ලියවලා ඒවා ලස්සනට ගායනා කරන්න සැලැස්සුවා. ඒක අහගෙන හිටපු කේමාබිසවටත් වේළුවනාරාමයේ බලන්න යන්නම හිතුණා. ඉතින් රජ පිරිසත් එක්ක උයන්සිරි විඳගෙන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ආවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කළා කේමාබිසවගේ මානේ නැති කරන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් ඉන්න වෙලාවේ තවත් ලස්සන කාන්තාවෝ දෙන්නෙක් බුදුරජාණන් වහන්සේගේ දෙපස ඉඳගෙන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ඉන්නවා. පවන් සලමින් හිටපු මේ ලස්සන දෙන්න කේමාබිසවටත් වඩා ලස්සන දෙන්න ටික වෙලාවක් යනකොට ටික වයසට ගිහිල්ලා අවසානයේදී එතනම දිරාපත් වෙලා ශරීරයේ තිබුණු ඇටකටු විතරක් ඉතුරු වෙන තත්වයට පත් වෙනවා බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ තරම් මටත් වඩා ලස්සන මේ දෙන්නට මේ විදිහේ අත්නම් ඉරනමක් අත් උනා නම් මටත් අනිවාර්යෙන් මේ වගේ තමයි වෙන්නේ කියලා කේමාබිසව සම්පූර්ණ මානේ නැති කරගත්තා. ධර්මයේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන ප්‍රඥාව පහළ කරගත්තා. අවසානයේදී රහත් තෙරණින් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මුලින් මානෙන් ඉඳලා පස්සේ මානේ දුරු කරගෙන ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වුණා. හොඳයි. කේමා මහරහත් තෙරණිය කේමා තෙරණියගේ උපන්වර වුණේ මදුරට සාගල නුවර ඉන්දියාවේ දඹදිව. බිම්බිසාර රජතුමාගේ අගබිසව බවට පත් වෙලා හිටියා. කේමාබිසව ලැබපු අගතනතුර තමයි නුවණැත්ති භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. නුවණැති භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. තවත් තනතුරක් තිබුණා. කේමාබිසවට තනතුරු දෙකක් තිබුණා. අනිත් තනතුර මොකක්ද? අග්‍රශ්‍රාවක තනතුර. අග්‍රශ්‍රාවිකා තනතුර. අග්‍රශ්‍රාවිකා තනතුර. කේමාබිසව රහත් වෙන්න කලින් පැවිදි වෙන්න කලින් අධික මානෙන් හිටපු කෙනෙක්. අවසානයේදී මානෙන් තොර කෙනෙක් බවට පත් වුණා. හොඳයි, ඊළඟට අපි බලමු මේ ක්‍රියාකාරකම කියන කොටසේ තියෙනවා උප්පලවන්නා මහරහත් තෙරණියගේ හා කේමා මහරහත් තෙරණියගේ චරිතවලින් ගත හැකි ආදර්ශ වෙන්වෙන්ව පෙළගස්වන්න කියලා. උප්පලවන්නා රහත් තෙරණිය, කේමා මහරහත් තෙරණිය කියන දෙන්නාගේ චරිතවලින් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? ඉතින් අපි බලමු මෙම භික්ෂුණීන් වහන්සේලා දෙනමගේ චරිතවලින් අපිට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා.
ආදර්ශ මොනවද කියලා අපි බලමු. මොනවද උප්පලවන්න තෙරණින් වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ? උප්පලවන්න තෙරණින් වහන්සේ යහපත් ප්‍රාර්ථනා ඇතිව කටයුතු කරලා ඒ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න හැකියාව ඇති කරගත්ත භික්ෂුණීන් වහන්සේ කෙනෙක්. ඔන්න අපි මෙතන ලියමු උපලවන්නා තෙරණින් වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ. උපලවන්නා තෙරණින් වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ අපි මුලින්ම ලියමු. යහපත් ප්‍රාර්ථනාවන්ගෙන් යුතුවීම ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට කටයුතු කිරීම කටයුතු කිරීම කිරීම ආයමනවද වැරදි වැරදි වලට සමාව ගැනීම විවිධ ප්‍රතිහාරය පෑමේ හැකියාව ඇති කර ගැනීම පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ හමුවී අවසර ගැනීම ඒ විදිහේ ආදර්ශ අපිට උප්පලවන්නා තෙරණින් වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු කේමා තෙරණියගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. අපේ එකක් ලියමු. වැරදි නිවැරදි කර ගැනීම වැරදි නිවැරදි කර ගැනීම ඉස්සෙල්ලාම අනේන් ඉඳලා ඒක නිවැරදි කරගන්නවා. ඊළඟට නිවැරදි දේ තේරුම් ගැනීම නිවැරදි දේ තේරුම් ගැනීම වැරදි නිවැරදි කර ගැනීම නිවැරදි දේ තේරුම් ගැනීම ඊළඟට අපිට කියන්නට පුළුවන්
නුවණ දියුණු කර ගැනීම ඉවරද්දේ තේරුම් ගැනීම නුවණ දියුණු කර ගැනීම ඒ වගේ ಗುಣ කේමා බිසවගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් තවත් ගොඩක් කරුණු තියෙනවා මම කීපයයි කියලා දුන්නේ හොඳයි එහෙමනම් අපි සාකච්ඡාව අවසන් කරමු අපි කතා කළේ උප්පලවන්නා සහ කේමා තෙරණින් වහන්සේගේ චරිතවලින් ගණ්ඩ තියෙන ආදර්ශ සහ කේමා උප්පලවන්නා තෙරණින් වහන්සේලා දෙනමගේ චරිතවල තියෙන විශේෂ ලක්ෂණ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඔයාලට මේ සියලු සාකච්ඡාවන් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා එහෙමනම් ඉක්මනටම පහසරේණී 10 වෙනි පාඩමිනුත් අපි මේ විදිහේ සාකච්ඡාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් දුවේ පුතේ හැමදිනාටම තෙරුවන් සරණයි